organizers for their untiring efforts to organize this conference. I have to thank His Excellency Sri Narendra Modi, Prime Minister of India, for accepting the invitation to be the chief guest, and I wish you all success in your deliberations. රටක නායකත්වයට දැක්මක් දර්ශනයක් මඟ පෙන්වීමක් අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකින්ට ඒ මඟ හෙළිකලේ මහා සංගරුවන බුදුදහම. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අතිපූජනීය උත්වන්දනීය ගෞරවනීය අස්කිරි මල්ලත් උබේ පාර්ශවීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු ත්‍රිනිකායික නායක මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අපේ රටේ මෙන්ම විදේශයන්හි සිට පැමිණ සිටින ගෞරවනීය සංඝරාජ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු විදේශීන් පැමිණි ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි ඒ වගේම අගරාද ගුරු මල්කම් රන්ජිත් කාදිනල් තුමා ප්‍රමුඛ ක්‍රිස්තියානි කතෝලික ඒ වගේම Hindu Islam ගෞරවනීය පූජකතුමන්ලාගෙන් අවසරයි මේ වැඩගත් උතුම් උත්සව සභාව සඳහා අපේ විශේෂ ආරාධනාවේ පරිදි පැමිණි India Gramatya Garu Narendra Sri Modi Maitumani Evagema Parliamentary Khatanayaka Karujaya Surya Maitumani Hitapu Janadhipathitumiya Chandrika Bandaranaike Kumaratunga Maitiniya Hitapu Janadhipathi Mahinda Rajapaksa Maituma Bauddha Katayutu Ape Garu Amatya Vijayadasa Rajapaksa Maituma Etulu Maiti Amatiyuruni Sieluma Aradhitayini පින්වත් දෙමව්පියනි දරුවනේ හිතවතුනේ මිත්‍රවරුනි මා ඉතාමත් සතුටු වෙනවාද එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය මුල් කරගෙන ශ්‍රී ලංකාවේ සතියක් පුරා පවත්වනු ලැබූ වෙසක් සතියේ ඉතාමත් වැදගත් අවස්ථාව වූ අද දවසේ ගරු ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝඩි මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උතුම් උත්සව සභාවේදී ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව බෞද්ධ දර්ශනයත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නැත්නම් මහා භාරතයත් පිළිබඳව ඉතිහාසයේ පටන් තිබෙනා වූ සම්බන්ධතාවය අපට මෙතෙකයි කියා කියන්නට පුළුවන් කමක් නැහැ බෞද්ධ දර්ශනයත් සමග India saha Sri Lanka mitratwe sohodatawaya at atite sita pavatenna gauravaniya utum budupiyanan wahansege upata buddhatwaya pirinuyan pæma me temagula sidu mahabharate rajyanayakaya vidiyata indi agramatya tuma apita me ussava sabhawata pæmina sitinne ඒ වෙසක් පණිවිඩය රැගෙනයි අපේ ඉතිහාසයේ මතක සටහන් සමග අතීතයට ගෙවිත අශෝක අධිරාජයා ඉන්දියාවේ කළ බෞද්ධ මහා පරිවර්තනය මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කරවීම සංගමිත්තා තෙරුන්ගේ වැඩම කරවීම ඒ ඉතිහාසයේ සටහන් සිහිපත් කරමින් නැවතත් වර්තමානයේ ඒ බෞද්ධාගමික වෙසක් බෞද්ධ දර්ශනයේ පණිවිඩය රැගෙනයි ඉන්දියා ග්‍රාමාධිතුමා අපේ රටට පැමිණලා තිබෙන්නේ. එනිසා මා විශේෂයෙන්ම එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වැදගත් අවස්ථාවට අපේ ආරාධනාවේ පරිදි වෙසක් පණිවිඩය රැගෙන බෞද්ධ දර්ශනයේ පණිවිඩය රැගෙන එතුමා ඉතිහාසයේ මතක සටහන් සමග ලංකාවට පැමිණීම පිළිබඳව අපේ මාතෘ භූමියට අද අපේ රටේ වගේම ලෝකේ සමාජමය
ආර්ථික දේශපාලන සංස්කෘතික මේ ප්‍රශ්න සියල්ල ගත් විට ඒවා ජාත්‍යන්තර වශයෙන් වෙන්න පුළුවන් ජාතික වශයෙන් වෙන්න පුළුවන් ඒ සියල්ලටම විසඳුම් තෙරවාදී බෞද්ධ දර්ශනය තුල පැහැදිලිව පෙන්눔 කරන බව බෞද්ධෙන් විදිහට අපි සෑම කෙනෙක්ම දන්නවා ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී ධර්මයෙන් ජීවත් වන්නා ධර්මයෙන් ආරක්ෂා කරනවායි කියන එක නචජ්ජාවල්සෝ හෝති නචජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ කෙනෙකුගේ උපතින් පසුව ඔහු ජීවත් වෙන ඔහුගේ ක්‍රියාකාරීත්වයේ තුල ඔහුගේ චරිත ලක්ෂණ තුල තමයි ඔහු කොයි විදිහේ පුද්දලෙක්ද කියන එක බමුණෙක්ද තාපසේක්ද මොන විදිහේ කෙනෙක්ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා අපිට අපේ රට වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් ලෝකයට බෞද්ධ දර්ශනයේ වැදගත්කම සමග මේ පණිවිඩය දීම තුල මූලික වශයෙන් අද තිබෙන බොහෝ ගැටුම් निराකරණය කරන්න සමාජයේ සංසුන් කරන්න මිනිසා යහපත් කරන්න මිනිසාගේ මිනිස්කම ආලෝකමත් කරන්න බෞද්ධ දර්ශනයෙන් දෙන පණිවිඩය මෙතකයි කියා කියන්නට පුළුවන් කමක් නැහැ අපිට අද දවස ගත් විට තිබෙන වැදගත්කම් අතර ඉන්දියා අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කුමක් සඳහාද කියන පණිවිඩය ලෝකේට ජාත්‍යන්තරයට යනවා ඒ ජාත්‍යන්තරයට යන විට එක් පැත්තකින් එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය නම් කිරීම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කාලේ විදේශ සමිති ලක්ෂ්මන් කදරගම මහත්මයාගේ යෝජනාව තුල ඒ පණිවිඩය වගේම ජාත්‍යන්තර වෙසක් දිනයක් නම් කිරීම තුල මේ ජාත්‍යන්තර වෙසක් දිනය කියන්නේ කුමක්ද යන්න ලෝකයාගේ අවධානය යොමු වෙනවා විශේෂයෙන්ම බෞද්ධයින් නොවන ජනතාවගේ ලෝකේ බෞද්ධ නොවන ප්‍රජාවගේ අවධානය යොමු වෙනවා කුමක්ද මේ වෙසක් දිනය ඒ තුල උන් සොයන්නට පටන් ගන්නවා බුදුන් වහන්සේ සහ තෙරවාදී බෞද්ධ දර්ශනය පිළිබඳව අද බටහිර දාර්ශනිකයින් බොහෝ බෞද්ධ දර්ශනයේ තිබෙන වැදගත්කමත් සමග දැනුවත්කමත් සමග බටහිර දේශපාලඥයින්ගේ සිට බොහෝ නොසන්සුන් මනස් ඇති සියල්ල සංසුන් කරන්නට බෞද්ධ දර්ශනය අද ප්‍රචලිත කරනු ලබනවා ඒ නිසා අපිට අද දවස වැදගත් වෙන්නේ අපිට පමණක් නොවේ ලංකාවේ ජාත්‍යන්තර වෙසක් දිනේ පැවැත්වීම පිළිබඳව මුළු මහත් ලෝකයට මුළු මහත් ලෝක ප්‍රජාවටම බෞද්ධ ජනතාවට පමණක් නොවේ මුළු ලෝකයේම බෞද්ධ නොවන ප්‍රජාවට ඒ නිසා මෙවැනි උතුම් කටයුත්තක් තුල අප සියලු දෙනාම එක්වී යහපත් සමාජයක් හදන්න සමාජයේ සංසුන් කරන්න සමාජයේ සාමය සුරක්ෂිත කරන්න අපේ රට වශයෙන් ගත්තොත් ජාතීන් අතර සමගිය ගොඩනගන්න බෞද්ධ දර්ශනය ඉගැන්වීම තුල අපේ රට වශයෙන් ගත්තොත් ආර්ථිකය යහපත් කරන්න බෞද්ධ ආර්ථිකය තුල අපේ රට වශයෙන් ගත්තොත් යහපත් සමාජයක් ගොඩනගන්න බෞද්ධ නීතිය තුල අපට බොහෝ දේ තිබෙනවා අධ්‍යයනය කරන්න භාවිතා කරන්න ක්‍රියා කරන්න කටයුතු කරන්න ඒ නිසා අද දවසේ මේ උතුම් කාර්යයට ඔබ අප සියලු දෙනා සමග එක්වන්ට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනා වගේම අපි බෞද්ධ රටක් විදිහට අපේ රටෙන් තෙරවාදී බෞද්ධ දර්ශනයේ මූලස්ථානයේ වශයෙන් අපි සලකන නිසා අපේ රට සංසුන් කරන්න යහපත් කරන්න ඒ වගේම ලෝකේ ගැටුම් සංසුන් කරන්න निराකරණය කරගන්න යහපත් මිනිස් හදවත් සමග යහපත් සමාජයක් ගොඩනගන්න මේ උතුම් කාර්යය තුල ඔබ අප සියලු දෙනාටම තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ආශිර්වාද කරන අතරම නැවත වතාවක් මා අවසාන වශයෙන් මේ වැදගත් අවස්ථාවට අපේ ආරාධනාවේ පරිදි පැමිණි ඉන්දියා අග්‍රාමාත්‍යගරු නරෙන් ශ්‍රී මෝඩි මහත්මයාටත් ඒ වගේම විදේශීය නියෝජිතයින් ඒ වගේම විදේශීය බෞද්ධාගම අපේ සංඝරාජ ස්වාමීන් වහන්සේලා ඇතු ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම අපේ ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ
වන්දනීය පූජනීය මහා සංඝරත්නය ඇතුළු ඔබ සියලු දෙනාට ගෞරව පූර්වක ස්තුති පිරිනමනවා ස්තුති තිරුවන් සරණයි most venerable mahanayake theros of sri lanka most venerable sangharaja theros of sri lanka distinguished religious and spiritual leaders honorable president of sri lanka excellency maitripala sirisena ji Honorable Prime Minister of Sri Lanka, Excellency Ranil Wickremesinghe, Honorable Speaker of Parliament, Excellency Karu Jayasuriyaji, Most Venerable Dr. Fra Brahma Panditji, President of the International Council of the Day of Vesak, Esteemed delegates, friends from the media, excellencies, ladies and gentlemen, Namaskar, Ayu Bhuvan. Vesak is most sacred of days, a day for humanity to revere the birth the enlightenment and the parinibbana of Lord Buddha, the Tathagat. A day to rejoice in Buddha. A day to reflect on the supreme truth and timeless relevance of Dhamma and the four noble Chitari Arya Sachchani, a day to contemplate the 10 perfections, thus parami of Dan, generosity, seal, proper conduct, Nekham, renaissance, Pinya, Wisdom, Viri, Energy, Khanti, Tolerance, Sach, Truthfulness, Adithan, Determination, Metta, Loving Kindness, and Upekhya, Equanimity. It is a day of enormous significance of you here in Sri Lanka, for us in India, and for Buddhists around the world. And I am most grateful to Excellency President Maitripala Sirisena, Excellency Prime Minister Ranil Wickremesinghe, and the people of Sri Lanka for extending me to me the honor to be the chief guest at the International Vesak Day Festival in Colombo. On this auspicious occasion, I also bring with me the greetings of 1.25 billion people from the land of the Samyak Sambuddha, the perfectly self-awakened one. Excellencies and friends, our region is blessed to have given to the world the invaluable gift of Buddha and his teachings. Bodh Gaya in India, where Prince Siddhartha became the Buddha, is the sacred nucleus of the Buddhist universe. Lord Buddha's first sermon in Varanasi, which I have the honor to represent in the parliament, set in motion the wheel of Dhamma
our key national symbols have taken inspiration from Buddhism. Buddhism and its various strands are deep-seated in our governance, culture, and philosophy. The divine fragrance of Buddhism spread from India to all corners of the globe. Mahindra and Sangmitra, the worthy children of King Ashoka, made their journey from India to Sri Lanka, a Dhamma Duta, to spread the biggest gift of Dhamma. And as Buddha had himself said, Sabbadanam Dhammadanam Janati. It means the gift of Dhamma is the biggest gift of all. Today, Sri Lanka takes pride in being among the most important centers of Buddhist teachings and learning. Centuries later, Anagarika Dharmapala undertook a similar journey, but this time from Sri Lanka to India to revive the spirit of Buddha in the land of its own origin. In some way, you took us back to our own roots. The world also owes a debt of gratitude to Sri Lanka for preserving some of the most important elements of the Buddhist heritage. Vesak is an occasion for us to celebrate this unbroken shared heritage of Buddhism, a heritage that connects our societies across generations and through centuries. Friends, the friendship between India and Sri Lanka was etched in time by the great master. Buddhism imparts an ever-present radiance to our relationship. As close neighbors, our relationship spreads across many layers. It draws strength as much through our interconnected values of Buddhism as it does from the limitless possibilities of our shared future. Ours is a friendship that lies in the hearts of our people and in the fabric of our societies. To honor and deepen our links of Buddhist heritage, I have the great pleasure to announce that from August this year, Air India will operate direct flight between Colombo and Varanasi. This will ease travel to the land of Buddha for my brothers and sisters from Sri Lanka and help you directly visit Srivasti, Kushinagar, Sankasa, Koshambi, and Sarnath. And my Tamil brothers and sisters will also be able to visit Varanasi, the land of Kashi Vishwanath. Venerable monks, excellencies, and friends,
I believe we are a moment of a great opportunity in our ties with Sri Lanka. An opportunity to achieve a quantum jump in our partnership across different fields. And for us, the most relevant benchmark for the success of our friendship is your progress and your success. We are committed to the economic prosperity of our Sri Lankan brothers and sisters. We will continue to invest in driving positive change and economic growth to deepen our development cooperation. Our strength lies in sharing our knowledge, capacity and prosperity. In trade and investment, we are already significant partners. We believe that free flow of trade, investment, technology and ideas across our borders will be to our mutual benefit. India's rapid growth can bring dividends of the entire region, especially in Sri Lanka. In infrastructure and connectivity, transport and energy, we are poised to scale up our cooperation. Our development partnership stretches across nearly every sector of human activity, such as agriculture, education, health, resettlement, transport, power, culture, water, shelter, sports, and human resources. Today, India's development cooperation with Sri Lanka amounts to $2.6 billion. And its only aim is to support Sri Lanka in realizing a peaceful, prosperous, and secure future of its people. Because the economic and social well-being of the people of Sri Lanka is linked with that of 1.25 billion Indians. Because whether it is of land or in the waters of the Indian Ocean, the security of our societies is indivisible. My conversations with President Sirisena and Prime Minister Vikram Singh have only reinforced our will to join hands in achieving our common goals. As you make important choices for the harmony and progress of our society, you will find in India a friend and a partner that will support your nation-building endeavors. Venerable monks, excellencies, and friends, Lord Buddha's message is as relevant in the 21st century as it was 2.5 millennia ago. The Madhyam Pratipada, the middle path shown by Buddha, speaks to all of us. Its universality and evergreen nature are striking. It has been a unifying force among nations. The countries of South, Central,
Southeast and East Asia are proud of their Buddhist links traced to the land of Buddha. The themes of social justice and sustainable world peace chosen for this Vesak Day resonate deeply with Buddha's teachings. The themes may appear independent, but they are both deeply interdependent and interconnected. The issue of social justice is linked to conflict within and among countries. They arise principally because of tanha or trushna in Sanskrit, the thirst which in turn stems from greed, lobha. Greed had driven the mankind to dominate and degrade our natural habitat. Our desire to achieve all our wants has created income inequalities in communities and disturb social harmony. Similarly, the biggest challenge to sustainable world peace today may not be from conflict between the nation states. It is from the mindset, thought streams, entities, and instruments rooted in the idea of